ආයිබෝන් මන් ටෝනි මල්ලා ආරච්චි අද පුතේ ඕගලන්ට ලෙසන් එකක් විදියට කියලා දෙන්න හිතුවා කීබෝඩ් එකෙන් ඩිස්ට්‍රෝෂන් ගිටාර්ස් නැත්තම් මෙටල් ගිටාර් නැත්තම් කොටිම කියනවා නම් පොඩ්ඩක් ඔය සෝලෝ ගහන්න ටෝන්ස් නැද්ද සහ ගහන්න බැරිද ගහන්න ඕනේ නැද්ද ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න දෙන්න. සාමාන්‍ය කීබෝඩිස්ලට අදාළ දෙයක් නෙමේ ඩිස්ට්‍රෝෂන් දාලා කීබෝඩ්යෙන් ගහන එක. ගිටාරිස්ල කරන කීබෝඩිස්ලට වෙනම සෝලෝ තියෙන ගාන හැමන් ඕගන් නැත්තං ඉල්ලෙ මොකද ඉලෙක්ට්‍රික් පියානෝ එක පියානෝ ගොඩාක් ජාති තියෙනවා ටෝන්ස් පාවිච්චි කරනවා සෝලෝ ගහන්න සින්තසයිසර්ස් හරිද එක සින් ටෝන්ස්. නමුත් ඩිස්ට්‍රෝෂන් නැත්තං ගිටා මෙටල් ගිටා නැත්තං රොක් ගිටා නැත්තං අපි ගහන සෝලෝ ගහන ගිටාර් ස්ටයිල්ස් ගහන්න බැරිද ගහන්න ඕනේ නැද්ද ප්‍රශ්නයක්. පළවෙනියෙන්ම පුතේ වන් මෑන් ගහනව නම් කීබෝඩ් එක විතරක් කරන් ගහන්න සින්දුවක් ගහන්න නම් ඒකට ඩිස්ට්‍රෝෂන් ගහලා තියෙන සින්දුවක් ගහන්න නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඕන එනවා ඩිස්ට්‍රෝෂන් ගහන්න. එහෙනම් ඒක ඩිස්ට්‍රෝෂන් ගහද්දී ටෝන්ස් ගහද්දී නැත්තම් ඕවර් ඩ්‍රයිවර් ඩිස්ට්‍රෝෂන් හරි ගහද්දී හිම ගහද්දී අපි ගිටාර් ෆීල් එකම ගන්න ඕන. එහෙනම් ගිටාර් එකේ සද්දේ ගිටාර් ගහන ටෙක්නික්ස් ටික ඔක්කොම ගහුවේ නැත්තම් ඒකේන අංජ බජ ලච්චාරු සද්දේ තමයි එන්නේ. තේරුණාද? එහෙම වෙන්න බෑ. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන කොහොමද මේක සද්දේ හරියට ගන්න ඉස්සෙල්ලම් කරන්න ඕන. ඕගොල්ලෝ කීබෝඩ් එකෙන් ගිටාර් ලික්ස් අරගෙන ඒ කියන්නේ මෙටල් ගිටාර් ලික්ස් අරන් ඕගොල්ලෝ ට්‍රයි කරන්න කොහොමද ගහන්නේ මේක ගහන්නේ මේ විදිහට කොහොමද ගහන්නේ කියලා කීබෝඩ් එකට ඒක කන්වර්ට් කරගන්න. හැම ලික් එකක්ම අරන් කන්වර්ට් කරන්න කීබෝඩ් එක නැත්නම් ඔය වැඩේ කරන්න බෑ. තේරුණාද? අරගෙන ඉවරලා ගිටාර්ගේ ගහන ටෙක්නික්ස්ම ට්‍රයි කරන්න. 100%ම ගහන්න බෑ. නමුත් සෑහෙන 75-80% ළඟට එන එක ගහන්න පුළුවන්. ගහන්න පුළුවන් වෙන්නේ ටෙක්නික්ස් දැනගත්තට හරියන්නේ නැහැ. තේරුණාද? ඒවා සද්දි ගන්න හොඳ ඊස්ට් එකක් තියෙන්න ඕනේ නැත්නම් එනවා ටෝන් බෑන්ක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගිටාර් සද්ද කියන්නේ ඩිස්ට්‍රෝෂන් සද්දයක් ගන්න කීබෝඩ්ස් වල කිසිම එකක් හොඳ ඒවා නැහැ. ඔය PSR වල ටිකක් හරි ළඟින් යන ඔය ටිකක් ෂේප් ඒවා ටිකක් තියෙනවා. ඒ කාලේ කෝ කාර්මා එකේ ටිකක් තිබුණා ඔය ටිකක් ටිකක් තියෙනවා. නමුත් හරි සද්දයක් ඩිස්ට්‍රෝෂන් එකක් ගන්න නැත්නම් ඕවර් ඩ්‍රයිව් නැත්නම් මෙටල් සද්දයක් ගන්න බෑ. තේරෙනවා? ඒ වගේ සද්දයක් ගන්න ඕගලන්ට පුතේ VST එක පාවිච්චි කරන්න. VST වල මට හම්බෙච්ච VST වල නම් හොඳටම හම්බ වෙලා තියෙන්නේ. හොඳම සද්දයක් තියෙන එක තමයි ඇම්පල් මෙටල් ගිටාර් කියන එක. තේරුණා? ඒක මම ඔයගොල්ලන්ට ලින්ක් එක දාන්නම්. ඒක ලින්ක් එක දාලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් ටොරන්ට් තියෙන්න ඕන. ටොරන්ට් හරහා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සුපිරිම සද්දයක් ගන්න පුළුවන්. ඒකේ හාමොනික් නෝට්ස්ද සියලුම මෙටල් වලට සම්බන්ධ සියලුම ටෝන්ස් ටික තියෙනවා. රොක් සියල්ලටම තියෙනවා. ඒක නිසා ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩේ කරන්න. නැත්තම් ඕගොල්ලෝ කොච්චර හොඳ ටෙක්නික් දෙනගෙන ඉතින් කොච්චර දෙයක් කරත් ඕගොල්ලන්ට ඒ ෆීල් එක එන්නේ නැහැ. ෆීල් එක එන්නේ නැතුව ගහන්න බෑ. ඔය තියෙන කීබෝඩ් වල පොඩි පොඩි කීබෝඩ් වල තියෙන PSR 200 ඔය වගේ ඒ වගේ තියෙන ටෝන්ස් වලින් ගහන්න බෑ. රහක් එන්නේ නැහැ, ෆීල් එකක් එන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ වගේ VST එක දාගත්තොත් ඕගොල්ලන්ට මාර දෙයක් කරන්න පුළුවන්. අනිත් එක එහෙම ගහන්න ඉගෙන ගන්න. මොකද අපේ ලංකාවේ කට්ටිය ගහන අතර පිටරටවල ඕනතර කට්ටිය ගහනවා. ඒක නිසා ඉගෙන ගන්න. මගේ ආස්මාත් ෆේවරිට්ම ගිටාර් සෝලෝ ගන්න කීබෝඩ් එක. බලමු අපි කොහොමද ගහන්නේ කියලා. ඉස්සල්ලාම මොනවද කරන්න ඕන? ලික්ස් ට්‍රයි කරන්න. ලික්ස් ඕගොල්ලෝ කන්වර්ට් කරගන්න කීබෝඩ් එකට. ඊට පස්සේ මොනවද කරන්න ඕන? ඕගොල්ලෝ හරියට බ්ලූ ස්කේල් වල හොඳට ෆලෝ කරලා ප්‍රැක්ටිස් කරලා දාගන්න ඕන හොඳ VST එක. ඇම්පල් ගිටාර් එක මාරු. මෙන්න බලන්න. හාමොනික් නෝට්ස් ඔක්කොම තියෙනවා. ඒකට අදාළ ඉෆෙක්ට් එකක් තියෙනවා ඩිලේ එකක් නේ. දැන් ඒ මයිනර් බ්ලූස් මේ Thank you.
අපට ඕන්ස් ගත්තොත් නේ